අදාපි මේ සාකච්ඡාවකට යොමු කරගෙන තියෙන්නේ තෙල් මිල වැඩිවීම සම්බන්ධයි. ඒතොර තෙල් මිල වැඩිවීම රටේ පොදු ජනතාවට කබලෙන් ලිපින වෙනන තරම් ප්‍රශ්නයක් තියෙනවා කියන කාරණාව අපි පෞද්ගලික කාලේ කිව්වා. ඒක ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමත් පිළිගත්තා. පොදු මහ ජනතාවට සහන දෙන්න ඕන කියලා. නිසා තෙල් මිල වැඩිවීම එක්ක අපි හැමදාම ඒ කාරණාවට විරුද්ධයි. එහිදී මට මෙතනදි මතුවෙන ප්‍රශ්නේ තමයි දැන් භාණ්ඩාගාරයේ ආධාර ඇතුව දුවන ලංගම සහ දුම්රිය ඇතුළු ආයතන මේ තෙල් මිලේ තවත් අතුරුපලයක් විදිහට තවත් ඒ පාඩු ලබන්න සහ දුම්රිය සහ ලංගම ආයතන ඉදිරියට පවත්වාගෙන යන්න විශාල බලපෑමක් ඇති වෙනව නේද? පොදුමහා ජනතාවට ඇති වෙන පීඩනයම මේකට ඇති වෙනව නේද? ඒ නිසා ඒ සඳහා යම් සහනයක් සලසන්න කටයුතු කරනවද කියලා දැනගන්න කැමතියි. අමනාංශ කියන කතා කරාත ගමනාගමන සේවයට කොවිඩ් හින්දා විශාල ප්‍රශ්නයක් ඇති වුණා. තෙල් මිල වැඩිවීම ඒකට තවත් එකතු වුණා. නුත් රජය ලංකා ගමනාගමන මණ්ඩලයත් දුම්රිය දෙපාර්තමේන්තුවත් සේවාවක් හැටියට පවත්වාගෙන යන්නේ. ඒ හින්දා හැමදාම රජයේ ඒකේ වැඩි බර මහ බාධාකාරී ඉතුරුවා. දැන් අපි කල්පනා කරලා තියෙනවා සෞඛ්‍ය හේතුන් මත ඒ අනුව දුවනකොට අපි ඒ නීති රීතියට ධාවනය කරන බස් රථ 20ක් වැඩිපුර අය කරන්න අවසර දීලා තියෙනවා. ඒක කැබිනට් මණ්ඩලයත් අනුමත කරලා තියෙනවා. ඒ අනුව ක්‍රියා කරගෙන යනවා. ඒකම පුද්ගලික අංශයට විවිධ පහසුකම් අපි ලබලා දීලා තියෙනවා. නුත් මම පිළිගන්නවා ඒව මදි. ඒ අයට කරගෙන යන්න නුත් අපි රජයත් එක්ක අපේ අමාත්‍යංශය සාකච්ඡා කරගෙන යන්නේ කොහොමද ඒකට නව වැඩපොළක් හරිගස්සලා දෙන්නේ මහජනයට හා බරක් නොවන විදියට. දුම්රිය නම් අපි වැඩපොළක් දැන් ඇති කරගෙන යනවා. බඩු ප්‍රවාහන සේවය ශක්තිමත් කරන්න දැන්තමත් අපි තෙල් සංස්ථාවේ තෙල් ප්‍රවාහන ආරම්භ කරලා තිනු. ඒකම සිමෙන්ති ප්‍රවාහන ආරම්භ කරලා තිනු. වැලි ප්‍රවාහන ආරම්භ කරලා තිනු. ඊට අමතරව ප්‍රීමා සමාගමේ පිටි ප්‍රවාහනයත් අපි මැදිහත් වෙලා දැන් ආරම්භ කරලා කටයුතු කරගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා මගී සේවාවට අමතරව දුම්රිය සේවය බඩු ප්‍රවාහනයේ ප්‍රමුඛස්ථානයක් හැට කටයුතු කරන මේ අතරතුරේ අපි තෙල් සංස්ථාවත් එක්ක සාකච්ඡා කරනවා. තෙල් සංස්ථාවේ ප්‍රවාහන කටයුතු වලින් 60%ක් විතර දුම්රිය දෙපාර්තමේන්තුව මගින් කරන්න කටයුතු කරගෙන යනවා. එතුමා ඔබතුමාගේ උත්තරයෙන් තවත් කාරණාවක් අතුරු ප්‍රශ්නයක් තවත් මතුවෙනවා. මොකද දැන් තෙල් මිල වැඩි කිරීම තෙල් ඉන්ද්‍ර වාහනයට ගහන තෙල් මිල විතරක් නෙමෙයි අනිත් පැත්තෙන් පොකට් එකට හැම අතින්ම වදිනවා. මොකද බස් ගාස්තුවත් වැඩි වෙලා අනිකුත් අංශත් වැඩි වෙලා. ඉතින් මේ තුල තෙල් මිල වැඩි කිරීම බලපාන්නේ පොදු මහ ජනතාවටමයි අවසානයි. ඉතින් ඒ නිසා රජය පැත්තෙන් යම් බරක් අරගෙන හරි මම ඉල්ලීමක් උත් කරනවා. ඒකම ඔබතුමෙන් දැනගන්න කැමතියි. ඒ බර අරගෙන හරි ඒ ජනතාවට සහන සලසන ක්‍රමයක් හදන්නේ නැද්ද? මේක දිගටම ජනතාව පීඩාවට පත් වෙන වක්‍ර ආකාරයෙන් ආකාර කීපයකින්ම පීඩාවට ජනතාව ඒ තෙල් මිල වැඩි කිරීමත් එක්ක පත් වෙලා තියෙනවාද වෙනකොට? මත් රජයේ බර අරගෙන තමයි බස් සේවය දුවන්නේ. හරි, බොහොම ස්තුතියි. දෙවෙනි වටේ කියන්නේ ඉක්මනට අහන්න. ඉතින් මේ ප්‍රශ්නේ නෙමෙයි නේ කතා කරන්නේ. ආ ගරු ඇමතුමනි, දැන් බස් අපි ගන්දර පෙර කිව්වා මේ දිව නැති ප්‍රදේශවල විශේෂයෙන් අපේ 2015 ආණ්ඩුවට පෙර අපි දුවපු ප්‍රදේශවල බස් දුවවන්න කටයුතු කරනවා කියන කාරණා. නමුත් මං ඉන්න කඩුවෙල ඇතුළු මේ කොළඹ දිස්ත්‍රික්කයේ විශාල ප්‍රදේශයක ඒ බස් රථ දුවා ගන්න බැරුව මිනිස්සු විශාල පීඩාවකට පත් වෙනවා. ඒකට කඩිනමෙන් මොකක් හරි සහනයක් සලසනවාද බස් රථ දුවන ක්‍රමයක්? මොකද පෞද්ගලික අංශ දුවන්නේ නැහැ ඒ මාර්ග අලාභයි කියලා. නමුත් රජයෙන් තමයි ඒක දිව්වේ. දැන් නතර වෙලා තියෙනවා. ලාභයක් වුණත් ඒ සේවය අපි කරන්නේ දැන් තනිදොරේ බස් රථ 600ක් ඇනවුම් කරලා තියෙනවා. ඒක ආපු ගමන් හැම ප්‍රදේශයකම තියෙන අතුරු පාරවල් වල බස් ධාවනය කරන්න කටයුතු කරන ඒ පිළිබඳව සැලසුමක් සකස් කරලා තියෙනවා. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.